එංගලන්ත ලයන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියට පෙර පුහුණු තරගයක් පැවැත්වුණා. ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සහ ලයන් කණ්ඩායම අතර තුන් දින තරගයක්. ඉතින් විශිෂ්ට ලෙස මේ තරගයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සමත් වෙනවා. විශේෂයෙන්ම අවසානයේදී ටිකක් වේගවත් තරගයක් බවට පත් වෙනවා. එංගලන්ත ලයන් පිල තමයි පළමුවෙන් පන්දුවට පහර දුන්නේ 413 කඩලු 8කට ඉනිමාත් හිටෙව්වා. එහිදී ලකුණු 103ක් ආරම්භක පිතිකරුවා ඇලෙක්ස් ලෙස් ලබා ගත්තා පන්දු 97කින්. ඊට අමතරව ආර්ජ ශතක 4ක් වාර්තා වෙනවා ඒ ඉනිමේදී. එවැගේම ශ්‍රී ලංකා වෙනුවෙන් කවිඳු පතිරණ කඩලු 2ක් තරිඳු රත්නායක ජනිත් ලියනගේ කඩලු 2 බැගින් ලබා ගත්තා. ඉන් අනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි ඉනිම ක්‍රීඩා කරා. එහිදී ආරම්භක පිතිකරුවා නිෂාන් මදුෂ්ක ශ්‍රී ලංකා අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු මැසිම විදිහට සලකන්නට පුළුවන් ක්‍රීඩකයෙක්. ලකුණු 150ක් පන්දු 158කදී 4 පහරවල් 24 1-6 පහරක් සමගින්. ඊට අමතරව ලහිරු උදාර ලකුණු 93ක් පන්දු 85කින් 6 පහරවල් 2 4 පහරවල් 13ක් සමගින් ලකුණු 355 කඩලු 9 පන්දු 72ක් ඇතුළත ඔවුන් ඉනිම අත්හිටවනවා. ලයන් කණ්ඩායම 413ක් ලබා ගන්නේ පන්දු 67ක් තුළ වේගය 6.16. ශ්‍රී ලංකාවේ වේගය ඔවුන්ට වඩා නම් අඩුයි. පළවෙනි ඉනිමේ 355 ලබා ගන්නේ 72ක් තුළ 4.93. ඉතින් ඊට පස්සේ නැවතත් ලයන් කණ්ඩායම පන්දුවට පහර දීමට පැමිණියා දෙවන දිනේ අවසානයේදී. ඔවුන් දෙවන දිනේ අවසන් වන විට ලකුණු 164 කඩලු 8ක් විදිහට තමයි සඳහන් වුණේ. ඔවුන්ගේ දෙවන ඉනිම නම් ඒ තරම් හොඳ ඉනිමක් බවට පත්වන්නේ නැහැ. නමුත් අවසානයේදී අර්ධ ශතක 2ක් ලබා ගැනීමට සමත් වෙනවා. විශේෂයෙන්ම 10වන පිතිකරුවා සහ 8වන පිතිකරුවා 51යි 50යි විදිහට. එහැරෙන්නට වෙනත් කිසිදු අර්ධ ශතකයක් නැහැ. ඉනිමේ 250යි කඩලු 10යි පන්දු 47යි පන්දු 4ක් තුළ වේගය 5.24. පන්දු ඇවිීමේදී ඉසිත විජේසුන්දර කඩලු 2යි සහන් ආරච්චිගේ කඩලු 2යි නිමේෂ් විමුක්ති කඩලු 2යි විදිහට තමයි ලබා ගත්තේ. ඊට පස්සේ ශ්‍රී ලංකාවට ලැබුණා ඉලක්කයක්. ඒ තමයි ලකුණු 309ක ඉලක්කයක්. එය ඉතාම ඉක්මනින් ලබා ගැනීම නැත්නම් පන්දු 50යි පන්දු 4ක් තුළ ලබා ගැනීමට සමත් වෙනවා. ලකුණු 309 කඩලු 6යි කඩලු 4කින් ජයග්‍රහණය කරනවා. ඉරිමේ වේගය 6.1. ඉතින් බලපුවම මේක ටෙස්ට් තරගයක් වගේ නෙමෙයි. හැබැයි 3 දින තරගයක් නිසා ටිකක් එක් දින ස්වභාවයකුත් තියෙනවා. වේගවත් තරගයක්. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින්නේ ටිකක් වේගෙන් පන්දුර පහර දෙන පිතිකරුවන්, විශේෂයෙන්ම ලසිත් කුස්පුල්ලේ, ලහිරු උදාර, නිෂාන් මදුෂ්ක සහ නාරච්චිගේ මේ සියල්ලම ටිකක් වේගෙන් පන්දුර පහර දෙන ක්‍රීඩකයන්. කොහොම වුණත් ලසිත් කුස්පුල්ලේ ආරම්භක පිතිකරුවා පන්දු 84කදී ලකුණු 116ක් ලබා ගන්නවා. 6-5, 4 පහරවල් 15යි, වේගය 138යි. ඉතින් ලසිත් කුස්පුල්ලේ සාමාන්‍යයෙන් මේ ලංකාවේ සිටින වේගවත් ආරම්භක පිතිකරුවෙක්, යවුන් ක්‍රීඩකයෙක්. අවුරුදු 24යි. මීගමුව ප්‍රදේශයෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියේ. ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමත් නියෝජනය කළා. මේ වන විට ඔහු පළමු පෙළ තරඟ 42 ඉනිං 70යි, ලකුණු 2437යි, සාමාන්‍ය 35යි, ශතක 4යි, අරු ශතක 15ක් ලබාගෙන තිබෙනවා. ලිස්ට් ඒ තරඟ නැතන් එක් දින තරඟ 50යි, ලකුණු 1343යි, සාමාන්‍ය 30යි, ශතක 3යි, අරු ශතක 7ක් එහිදීත් ලබාගෙන තිබෙනවා. විශේෂ තරඟ 36යි, සාමාන්‍ය 18යි, ලකුණු 668යි, වේගය 124යි, අර්ධ ශතක 3ක් ලබාගෙන තිබෙනවා. ඉතින් ඔහු දඟපන්දු යවන්නේ විදිහට මේ සියලුම රටා තුළ කඩලු 50කුත් ලබාගෙන තිබෙන ක්‍රීඩකෙක්. ඉතින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දෙවන පෙළෙන් සිටින ක්‍රීඩකයන් තමයි මේ. විශේෂයෙන්ම ලසිත් කුස්පුල්ලේ, නිෂාන් මදුෂ්ක, ලහිරු උදාර සහ තවත් ක්‍රීඩකයන් ගණනාවක්ම මේ කණ්ඩායමේ සිටිනවා. ඉතින් ලසිත් කුස්පුල්ලේට අමතරව ලකුණු 52ක් පසින්දු සූර්ය බණ්ඩාර ලබා ගන්නවා. ඉතින් ඔවුන් දෙදෙනා තමයි මේ තරඟයේ ඉක්මනින් ජයග්‍රහණය කරවීමට අඩිතාලම සකසන්නේ. අනිත් කාරණේ තමයි දුෂාන් හේමන්ත සහ පසින්දු සූර්ය බණ්ඩාර නොදෙවි තමයි මේ තරඟයේ ජයග්‍රහණය කරවන්නේ. දුෂාන් හේමන්ත නොදෙවි ලකුණු 23ක් පන්දු 14කින් ලබා ගන්නවා. ඊට අමතරව ලකුණු 42ක් ජනිත් ලියනගේ පන්දු 59කින් ලබා ගන්නවා. ඒ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම, නැත්නම් ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම පුහුණු තරඟයේ එංගලන්ත ලයන් පිල්ලට එරෙහිව ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඉතින් නිෂාන් මදුෂ්ක තමයි කැපීප් වෙන්න ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ, ලකුණු 150ක් ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඊට අමතරව ලසිත් කුස්පුල්ලේ ශතකයක් ලබා ගැනීමත් විශේෂත්වයක්. ඉතින් එංගලන්ත ලයන් කණ්ඩායම කියලා කිව්වහම
එහෙම දුර්වල කණ්ඩායමක් නෙමෙයි ඔවුන්. ඔවුන් දෙවන පෙළින් සිටින කණ්ඩායමක් ජාතික කණ්ඩායමට අමතරව නැත්නම් මීළඟට ජාතික කණ්ඩායමට යාමට සිටින ක්‍රීඩකයන් සිටින කණ්ඩායමක්. ඉතින් ශ්‍රී ලංකාව මේ යොවුන් ක්‍රීඩකයන් ටික මේ විදිහට ජයග්‍රහණයක් ලබා ගැනීම විශේෂ සිදුවීමක්. මොකද ඔවුන්ගේ පන්දු ඇවිල්ලා එහෙම ඉතාමත් හොඳ තත්ත්වයක තියෙනවා. විශේෂයෙන්ම වේග පන්දු ඇවිල්ලා ඉතාමත් හොඳ තත්ත්වයක තිබෙන ක්‍රීඩකයන්. ඒ වගේම ඔවුන්ගේ ශතකයක් ලබාගත් ක්‍රීඩකයා පිටිකරුවන් ඉතාමත් හොඳයි. එම නිසා මේ ජයග්‍රහණය ඉතාම වැදගත් අපේ යොවුන් ක්‍රීඩකයන්ට. ඉතින් තරඟාවලිය ආරම්භ වෙනවා සියු දින තරඟ දෙකක් පැවැත්වෙනවා. 31 වෙනිදා පළවෙනි තරඟය, දෙවන තරඟය 7 වෙනිදා, ඊට පස්සේ 1 දින තරඟ තුනක් පැවැත්වෙනවා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග. 15, 18, 21 කියන දිනවලදී ඒ 1 දින තරඟ තුන පැවැත්වීමට නියමිතයි. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.